කුස් හදන හැටි. එහෙනම් අපි බලමු අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. කුස්කුස් හදනකොට එකට එක අනුපාතය ගන්න. කුස්කුස් කෝප්ප එකක් ගන්නවා නම් උණු වතුර කෝප්ප එකක් ගන්න. අපි අරගෙන තිනවා කුස්කුස් කෝප්ප දෙකක්, උණු වතුර කෝප්ප දෙකක්. ඒ වගේම අපි කුස්කුස් එකට එකතු කරනවා සුප් කැටයක්. එය අපි වතුරත් එක්ක දිය කරලා තමයි එකතු කරන්නේ. කුස්කුස් වර්ග වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට වතුර මදි වගේ හැංගෙනවා නම් තව වතුර කෝප්ප භාගයක් එයට එකතු කරන්න. අපි මෙයට චිකන් බ්‍රෙස්ට් තමයි එකතු කරන්නේ. අපි ඒ පොඩි කෑලි කපාගෙන තියෙනවා. ඔබට කැමති මස් වර්ගයක් හෝ මාළු වර්ගයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම කැරට්, ලීක්ස්, ගම්මිරිස් සුදු ලුණු බික් තුනක් පමණ, ලූණු ගෙඩි භාගයක්, කරදමුංගු දෙකක්, කැලිමිරිස්, ලුණු, ඒ වගේම පොල් තෙල්. ඔයාලට පුළුවන් වෙජිටබල් ඔයිල් වුණත් පාවිච්චි කරන්න. මෙතන දැන් කුස්කුස් කෝප්ප දෙකක් තියෙනවා. අපි වතුරත් කෝප්ප දෙකක්ම පාවිච්චි කරනවා. ඉස්සෙල්ලම අපි සුප් කැටේ දිය කරගමු. කෝපයක් එකතු කරගනිමු. දැන් හොඳට මිශ්‍ර කරගන්න. පසු අපි මේ කුස්කුස් ටික පෙඟෙන්න අපි මේක වහලා තියෙනවා. අපි දැන් චිකන් එකට ලුණු, ගම්මිරිස් දාලා හොඳින් මිශ්‍ර කරගමු. අපි මේකට කහ ටිකකුත් එකතු කරගනිමු. එතකොට ලස්සන පාට තියෙනවනේ. අපි භාජනයක් රත් වෙන තියලා තියෙන්නේ. දැන් එයට තෙල් මේස හැඳි එකහමාරක් එකතු කරනවා. දැන් අපි මේට මැරිනේට් කරගත් චිකන් ටික එකතු කරනවා. වගේම සුදු ලුණු එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. මස් ටික කැඳිලාවෙන් පසු මේකට ලුණු ටික එකතු කරන්න. එවැගේම කැරට් ලීක්ස් ටික අපි එකතු කරනවා. අපි එළවලු වලට ලුණු ටිකක් උපගන්නවා. ඒ වගේම කැරමිලිස් ටිකක් මම එකතු කරගන්නවා. දැන් අපි මේට කුස්කුස් ටික එකතු කරමු. දැන් හොඳින් කලවම් කරගන්න. මේ තියෙන්නේ අපි සාදාගත් කුස්කුස්.